ඔයා සහකරුවෙක් සහකාරියක් සොයනවාද අපගේ දහස් ගණනින් යෝජනා අතුරින් මිනිත්තු කිහිපයක් තුල සොයා දෙන්නම් කුලගෙදර මංගල සේවය මේ රටට අද අවශ්‍ය කරනවා ප්‍රබුද්ධ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහ බෞද්ධ නායකයින්ගේ ව්‍යාපාරය. මොකද මම මේ ප්‍රබුද්ධ කියන වචනේ පාවිච්චි කළේ අද මේ රටේ චෝදනාවක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා දේශපාලඥයින්ට මැතිවරණවලදී උදව් කරන්නේ ආමිෂ පූජා බලාපොරොත්තුෙන්. ඒ නිසා ඉන් එහාට උන්වහන්සේලාගෙන් බලාපොරොත්තුවක් නැහැ කියලා. අද අපිට පේනවා ධන කුවේරෙයින් ඒ වගේම තමන් වැරදි ආකාරයට ධනෙ උපයාගත්ත පිරිස්වල යම් යම් නියෝජිතයෝ බවට ප්‍රකාශකයෝ බවට කනගාටුවට අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේ පත් වෙලා තියෙනවා. අපිට සමහරව අපහාසයට වොයිස් කට් හාමුදුරුවෝ කියලා ඒ අය කි. මොකද මේ රටේ සමාජ ව්‍යාපාරවල හිටපු වැදගත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා සමාජ ව්‍යාපාරවලින් මතු වෙලා තියෙනවා. දැන් ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ නිකන් පිටියඩිය මතු වුණේ නෑ. උන්වහන්සේ කාලාන්තරයක් ඒ ධර්මායතන සම්ප්‍රදාය තුල ඉඳලා වණ දහස් ගාණක් කියලා රූපවාහිනියෙන් බණ කියලා අනුගාමිකෝ විශාල පිරිසක් ඇති කරලා එම තමයි ඇවිල්ලා රූපවාහිනියේ අපිට මතවාද ප්‍රකාශ කරන නායකෙක් බවට පත්තු මාදුලයි සෝබිත ස්වාමීන් වහන්සේ වණ දහස් ගාණක් ගුවන් විදුලියෙන් කියලා රූපවාහිනියෙන් කියලා රට පුරාම දැන අඳුරගෙන අමද්දේප ව්‍යාපාර මෙහෙවල තමයි සාමාන්‍ය සමාජයක් සඳහා වූ ව්‍යාපාරය දක්වා ආවේ මෞබුන් සුරකීමේ ව්‍යාපාරය හරහා. එහෙම තමයි අපේ නායක භික්ෂුන් වහන්සේලා හිටියේ. නමුත් මේ හිටිය අඩිය කිසිම සමාජ වාතාවරණයක් නැති මොනම වණ දේශනාවක්වත් නොකරපු භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා මෙහෙම ප්‍රකාශ කරනවා නේද කියලා අද සමාජයට යම් බෞද්ධ සමාජයටත් යම් කිසි ප්‍රකම්පනයක් ඇති වෙලා තියෙනවා. ඒ හැසිරීම් වලින් ඒ ප්‍රකාශ වලින් බෞද්ධයින්ට ලැජ්ජාවක් ඇති වෙන සුළු තත්ත්වයක් ඇති වෙලා තියෙනවායි කියලා වේදනාවක් අද ඇති වෙලා. මේ නිසා ප්‍රබුද්ධ වැදගත් සිවුරේ ගරුත්වය ආරක්ෂා කරගත් බෞද්ධයින්ට සහ ආශ්‍රිත ජීවත් වෙන ගිහි පැවිදි සියලු දෙනාගේම ප්‍රශ්න වලට පෙනී ඉන්න පුළුවන්. දේශපාලකයන්ට යට නොවිච්ච, ආමිෂ පූජාවලට යට නොවිච්ච බලගත් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ව්‍යාපාරයක් සමාජ බලයක්